මුළු රටම බලාගෙන හිටපු ඊයේ පාර්ලිමේන්තු විවාදයත් ඒ වගේම පාර්ලිමේන්තුවේ යෝජනා වෙච්ච යෝජනාව සම්මත වීමත් ක්‍රිකට් පරිපාලන කටයුතු සම්බන්ධයෙන් දැන් මේ තත්ත්වයන් තුල අපිට විශ්වාස කරන්න බෑ ඒත් අද සිට ක්‍රිකට් ක්‍රීඩාවේ තිබෙන ආයතනවල ඔය බරපතල දූෂණ වංචා නවතිනවද කියන කාරණාව. ඒ මොකද මේ රටේ පෞගිය දශක කීපයේ ගත් විට දූෂණ වංචා සම්බන්ධයෙන් මීට වඩා බරපතල තීන්දුව తీරන අරගෙන ඒවා ක්‍රියාත්මක වුණේ නැහැ. උදාහරණයක් වශයෙන් ගත්තොත් මම ජනාධිපති දුර්වේදාරණ කාලේ දූෂණ වංචා වැළැක්වීම සඳහාත් ඒවා කරපු අයට වැරදිකරුවන්ට දඬුවම් දීම සඳහාත් මම දූෂණ වංචා සම්බන්ධයෙන් කොමිෂන් සභා හතරක් පත් කෙරුවා. ජනාධිපති ධුරයට පත් වෙලා මාස කිහිපයකින් 2015ට පෙර ආණ්ඩුවේ දූෂණ වංචාව යන්න ජනාධිපති කොමිෂන් පත් කෙරුවා. ඒ වගේම ලෝකයේ කිසිම රටක රාජ්‍ය නායකයෙක් කරලා නැහැ. මගේ ආණ්ඩුවේ වංචා දූෂණ හොයන්න මම ජනාධිපති කොමිෂන් පත් කළා. ඒ වාර්තාත් පාර්ලිමේන්තුවේ සභාගත කළා. ඒ වගේම මහ බැංකු මුල්ල වංචාව සම්බන්ධයෙන් පත් කරපු ජනාධිපති කොමිෂන් සභාව ඉතාම සාර්ථකව කටයුතු කරගෙන ගියා. මේ රටේ ජනතාව හරියට හවසට නාට්‍යයක් බලන්න රූපවාහිනියට එකතු වෙනවා වගේ ඒ කොමිෂන් සභාවේ කටයුතු පරීක්ෂණ කටයුතු කරගෙන යන කාලය තුළ මුළු රටේම ජනතාව ඒ ගැන විශාල අවධානයකින් ඒ කොමිෂන් සභාවේ කටයුතු දෙස බලාගෙන හිටියා. ඒ කොමිෂන් සභාවේ වාර්තාවත් මම පාර්ලිමේන්තුවේ සභාගත කළා. ඒ වගේම ශ්‍රී ලංකන් ගුවන් සේවය පිළිබඳව බරපතල වංචා සිද්ධ වෙලා තිබෙන නිසා ආණ්ඩු කීපයක් කාලය තුළ ඒ ආණ්ඩුවකින් නෙවෙයි ජනාධිපති කොමිෂන් අපත් කළා. ඒ වාර්තාව ලැබුණා. එය ඇමති මණ්ඩලයේ ඉදිරිපත් කළා සම්මත වුණා. නමුත් අද මේ වෙනකන් මේ කොමිෂන් සභා එකකවත් තීන්දුව තීරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කටයුතු කරලා නැහැ. මම ජනාධිපති තුරෙන් මගේ නිල කාලයෙන් ඉවත් වුණාට පසුව මම පුදුමයට පත් වෙනවා. විශේෂයෙන්ම අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු වංචාවේ ප්‍රධාන වග උත්තරකරු ඔහු සමග 10 දෙනෙක් නිදහස් කිරීම සඳහා අධිකරණ ශ්‍රේෂ්ඨ කංශයකින් අරන් තිබූ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කරලා ඒ පරීක්ෂණ කටයුතු කරගෙන යෑමට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දීලා තිබෙනවා. ඒ අනුව අපිට ශ්‍රේෂ්ඨාධිකරණයේ ගත්ත තීන්දුවට ප්‍රශංසා කරන්නට ඕනේ. මොකද අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගේන්න මම අස්සම් 21000ක් ගහපු කෙනෙක්. මම සිංගප්පූරු අගමැතිතුමා පෞද්ගලික හම්බෙලා ආව මෙහාට ඕනේ කියලා ඉල්ලපු කෙනෙක්. නමුත් මේ විදිහේ අති විශාල මුදල් වංචා මේ කොමිෂන් සභා හතර මම පත් කරපු මගේ කාලයේ එන් පසුව ඒ කොමිෂන් සභාවලට වෙච්ච දෙයක් නැහැ. දැන් ක්‍රිකට් ක්‍රීඩාව ගත් විටත් මේ රටේ දීර්ඝ කාලයක සිට තිබෙන වංචා දූෂණ ක්‍රිකට් ශේෂ්ත්‍රයේ ඊයේ මම පාර්ලිමේන්තුවේ කිව්වේ මේ හොරකම් කරන සල්ලි අහිංසක අසරණ පාසල් දරුවන්ගේ ක්‍රිකට් වලට ක්‍රීඩාවලට දෙන්න තිබුණ සල්ලි. ක්‍රිකට් විතරක් නෙවෙයි වොලිබෝලයක් නෙට් බෝලයක් ගන්න ඒ වගේම ෆුට්බෝලයක් ගන්න ක්‍රිකට් වලට අවශ්‍ය ආම්පන්න ගන්න ක්‍රීඩාවට පාසල් දරුවෝ අද අපි ගාවට එනවා. අද ඊයේ නෙවෙයි මේ අවුරුදු ගණන් ගත්තාම මේ සියලු මැතිඅමතිතුරු දන්නවා. ඒ වගේම තමයි පාසලෙන් ඉවත් වෙලා ගම්බද ඉන්න තරුණ පිරිස් ඒගොල්ලන් සමාජලාට ආරක්ෂාවල් කරන අය නොකරන අය. නමුත් ඒගොල්ලන් ක්‍රිකට් ක්‍රීඩාවට වගේම වෙනත් ක්‍රීඩාවලට ඉතාමත්ම කැමති. ඒගොල්ලන්ටත් අද වොලිබෝලයක්වත් ක්‍රිකට් මෙවලම්වත් ඒ කිසි දෙයක් හම් වෙන්නේ නැහැ. නමුත් මේ හොරකම් කරන සල්ලි සියල්ලම ඇත්ත වශයෙන්ම මේ ඈත ගම්මානවල දරුවන්ට දෙනවා නම් ඒ අවශ්‍ය උපකරණ
Merate cricket creedavata metek cricket wagema anikut jaathika jaathyantara anik sielu creeda sheesra walin udata ewillla tiyenne gambadin aapu taruna daruwo eegulla tama pasukaalinawa jaathika ha jaathyantara washeen ihala nagge podu rajya manliya creeda samuluwa e wagema jaathyantara malla creeda taranga me siyallan walin eka nisa මේ ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුවෙන දූෂණ වංචාව පිළිබඳව මෙතනින් ඊයේ පාර්ලිමේන්තුවේ සිද්ධ වෙච්ච දෙයින් නතර වෙන්නේ නැතුව විශේෂයෙන්ම රජයේ වගකීමක් තියෙනවා ඉදිරියට මේ කටයුතු වැළැක්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මම ඒ ගැන එපමණයි සඳහන් කරන්නේ ඊට අමතරව ගත් විට තවත් කාරණයක් දැන් ලබන වසර මැතිවරණ වර්ෂයක් බව අපි ස්ථිරවම දන්නවා නමුත් අපිට තවම කියන්න බෑ ජනාධිපති වර්ණයක්ද පාර්ලිමේන්තු මැතිවරණයක්ද ඉන්නේ කියලා. ඒ කොහොන මැතිවරණයක් ආවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊට මුහුණ දෙන්න සූදානම්. ඒ වගේම අපි මේ රටේ දේශපාලන පක්ෂ පාර්ලිමේන්තු පළාත් සභා පළාත් පාලන ආයතනවල සිටින සහ සිටිය සියලු මැති ඇමතිවරුන්ටත් මේ රටේ සමස්ත පොදු ජනතාවටත් සියලු දේශපාලන පක්ෂවලටත් අපි ආරාධනා කරනවා පිරිසිදු පැහැදිලි ආණ්ඩුවක් හදාගෙන මේ රට වර්තමාන තීන තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා අප සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකතු වෙන්න පෙරමුණක් හැදීම හෝ සන්ධානයක් හැදීම සාකච්ඡා මගින් කරන්න පුළුවන් මේ වෙන විට අපි පක්ෂ කීපයක් සමග සාකච්ඡා කරලා තිබෙනවා සාර්ථකයි දැනට අපිට මන්ත්‍රීවරු කොමටත් 35ක් 40ක් විතර ඉදිරියේදී එකතු වෙනවා බොහොම පැහැදිලි ලෙසම ඒ නිසා අපි ආරාධනා කරනවා මේ රටේ සියලු වංශවලට ව්‍යාපාරික ශේත්‍ර වෙන්න පුළුවන් ගොවීන් කම්කරුවන් දියුරේන් වැඩ කරන ජනතාව රජයේ සේවකීන් රාජ්‍ය නිලධාරීන් ඒ සෑම කෙනෙකුටම දේශපාලන ශේත්‍රයේ ඉන්න ගමේ සිට ඉහළට දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වන්නයි කියන ආරාධනය ඒ වගේම අපි ක්‍රිකට් පිළිබඳව පහුගිය දවස්වල කතා කළත් අද රටේ ජනතාවට විශේෂයෙන්ම ක්‍රිකට් පිළිබඳව ප්‍රශ්නයට වඩා පෞද්ගලික තමන්ගේ ජීවත්වීම පිළිබඳව ප්‍රශ්න තිබෙනවා. ක්‍රීඩා ශාස්ත්‍රයේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අය ඒ සම්බන්ධයෙන් ඔවුන්ට ඒ උනන්දුව තිබෙනවා ඒක හරි අපිත් ඒකට සම්පූර්ණ සහයෝගය දෙනවා ක්‍රිකට් ක්‍රීඩාවේ ඒ වගේම අනික් ක්‍රීඩා ශාස්ත්‍ර වර්ධනය කිරීම සඳහා නමුත් මේ රටේ අද සෑහෙන පිරිසක් කුසගින්නේ සිටින එක ඒ වගේම ගොවීන් කම්කරුවන් දීවරයින් රාජ්‍ය සේවකීන් අනිකුත් රාජ්‍ය නෝන ආයතන පෞද්ගලික අංශයේ සේවකීන් ඒ කිසිම තනතුරක් නැති දෛනිකව එදිනෙදා කම්කරු වැඩක් කරලා ජීවත් වෙන ජනතාව ගත්තොත් ඔවුන්ගේ තත්ත්වය ඉතාමත් ශෝචනීයයි දැන් නොයෙකුත් වෘත්තීන් කරන අය ඒ වෘත්තීන් වල වෘත්තීය සමිතිය හරහා නොයෙකුත් වැඩ වර්ධන සහ විරෝධතා කරනවා නමුත් කිසිම වෘත්තියක් නැති අසරණ දෛනිකව කුලී වැඩක් කරලා ජීවත් වෙන අයට කිසිම වෘත්තීය සමිතියක් නැහැ ඒගොල්ලන්ට වෘත්තීය සමිති ව්‍යාපාර නැහැ ඒගොල්ලෝ ඉතාම දුකින් තමයි දවසේ තුන් වේල බොහෝ අය කන්නේ නැහැ මේනි තත්වයක් තුල අපි මේ රට තවදුරටත් කොතෙක් ඉදිරියට යනවද කියන ප්‍රශ්නය සෑම කෙනෙක්ම හිතන්න ඕනේ ඒ නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි කමිටු 10ක් දාලා එක් එක් ශේත්‍ර සෞඛ්‍ය අධ්‍යාපනය ආර්ථිකය තාක්ෂණය කෘෂිකර්මය ජාත්‍යන්තර සම්බන්ධතා මේ අංශයෙන් දැනට ඒ ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කළා අවසන් කළා තිබෙනවා ඉතින් මේ සෑම අංශයක්ම ගත් විට අපි දන්නවා දුගීභාවය ඇති වෙන්න ප්‍රධාන හේතුව මේ රටේ වංචා හොරකම් දූෂණ කියන එක ඒ නිසා වංචා හොරකම් දූෂණ දේශපාලකයන් කරනවද රාජ්‍ය නිලධාරීන් කරනවද සමහර බොහෝ වෙලාවට අපිට පේන දෙයක් දැන් දේශපාලකයන්ටත් වඩා රාජ්‍ය නිලධාරීන් තමයි දූෂණ වංචා කරන තත්වයට පත් වෙලා තියෙන්නේ හැම කෙනෙක්ම නෙවෙයි යම් සුළු කොටසක් ඒ තත්වයන් සැලකිල්ලට ගත් විට අපි කනගාටු වෙනවා දැන් ඊයේ දවසේ පාර්ලිමේන්තුවේ තිබිච්ච විශේෂයෙන්ම දූෂණ වංචා සම්බන්ධයෙන් ක්‍රිකට් ශාස්ත්‍රයේ විවාදයේදී ජනතා විමුක්ති පෙරමුණේ අවසානයේ ඡන්ද විමසන අවස්ථාවේ කිසිම කෙනෙක් සහභාගී වුණේ නැහැ
විජේහෙරත් මන්තුමා ඇවිල්ලා කතාවක් කරලා ගියා. නමුත් බොහෝ වෙලාවට ඒගොල්ලන්ගේ ප්‍රධාන සටන් පාඩේ තමා දූෂණය සහ වංචාව. නමුත් ඒගොල්ලන්ගේ ඒ සටන් පාඩය ඒ ආකාරයෙන් කතා කළත් ඊයේ අවශ්‍ය වෙලාවේදී එක්කෙනෙක්වත් ඒ පන්තට සහයෝගය දෙන්න පාර්ලිමේන්තුවේ නොසිටීම ගැන අපි පුදුමයට පත් වෙනවා. ඒ නිසා මේ එක් එක් ශේෂ්ත්‍ර තුලින් ඇති වෙලා තිබෙන තත්ත්වයන් අනුව අපි අපේ රට අපේ මාතෘභූමිය ගොඩ ගැනීම සඳහා ගොඩ නැගීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් සහෝදර පක්ෂ සහ අපිට එකතු වෙන විශාල දැනට සාකච්ඡා කරලා එකඟතාවය පළ කරලා තිබෙන පිරිස සමග අපි ඉදිරි වැඩපිළිවෙල ශක්තිමත් කරලා ලබන වසරේ පවත්වන්නේ කුමනමැතිවරණයේද කුමනමැතිවරණයක් පැවැත්වුවත් ඒ සඳහා අපි මුහුණ දෙන්න ජයග්‍රහණය ලබන්න අපි මේ වෙනට කටයුතු කරන බව ප්‍රකාශ කරමින් මගේ කෙටි ප්‍රකාශය අවසන් කරනවා. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.